අබිරාස් කියන දේවල් වලට අපි හැමෝම කැමතියි. මේ වගේ අබිරාස් වලින් ගොඩනගනු කලාවක් තමයි මැජික් කලාව කියලා කියන්නේ. ඒ නිසාම සමහර මැජික් පිටුපස සැඟවිලා තියෙන උපායන් හා රහස් දැනගන්න අපි ගොඩක්ම ප්‍රිය කරනවා. ඒ වගේ මරිය ලූපස් කියන මැජික් ශිල්පියාගේ අපූර්ව මැජික් එකේ පටන් ලෝකයේ ප්‍රසිද්ධ මැජික් පිටුපස තියෙන රහස් ගැන දැනගන්නටයි අපි සූදානම් වෙන්නේ. එහෙනම් මේ රහස් දොරටුව අරින වෙලාවයි. බොහොම දක්ෂ මැජික් ශිල්පියෙක් තමයි මරිය ලූපස් කියලා කියන්නේ. අතට හසු වෙන කුඩා කුඩා දේවල් පවා පාවිච්චි කරලා අපූර්ව මැජික් කරන්න මේ මැජික් ශිල්පියාට පුළුවන්. මේ විදියට මේ මැජික් ශිල්පියා සිගරට් එකක් පාවිච්චි කරලා කරපු මැජික් එකක් ලෝකේ හැමෝම අතරේ බොහෝ කතාබහට ලක් වුණා. අපි දැන් මේ මැජික් එක මොකක්ද කියලා බලමු. මධ්‍යසාර බෝතල් තියලා තියෙන මේසයක් එක්ක වේදිකාවට ආව මේ මැජික් ශිල්පියා එයාගේ සාක්කුවෙන් සිගරට් එකක් සහ ලයිටරයක් එළියට ගන්නවා. මෙතන මොකක්ද වෙන්නේ යන්නේ කියලා හිතා ගන්න බැරුව හැමෝම පුදුමයෙන් බලන් ඉද්දි මේ මැජික් ශිල්පියා සාක්කුවෙන් ගත්ත සිගරට් එක කටේ තියලා පත්තු කරන්න යනවා. හැබැයි සිගරට් එකේ වැරදි පැත්ත තමා මේ මැජික් ශිල්පියා කටේ තියන් ඉන්නේ. ඒ නිසා නැවත හරි පැත්තට හරවලා පත්තු කරන්න යද්දි ආයෙත් වැරදි පැත්තෙමයි තියෙන්නේ. නැවතත් හරි පැත්තට හරවලා කට ළඟට ගෙනියද්දි ආයෙත් වැරදි පැත්තටම මේ සිගරට් එක හැරෙනවා. මෙතන මොකක්ද වෙන්නේ කියලා හිතා ගන්න බැරුව මොම පුදුමයෙන් බලන්නේද්දි මේ මැජික් ශිල්පියා නැවත හොරෙන් නොරෙන් සිගරට් එකේ කට තියන්න ඕනි පැත්තට යනවා. මේ විදියට ගිහින් හරි පැත්ත කටේ තියලා ආයෙත් ප්‍රේක්ෂකයන් දෙසට හැරෙද්දි නැවතත් වැරදි පැත්තෙමයි මේ සිගරට් එක තියෙන්නේ. ඊට පස්සේ මේ මැජික් ශිල්පියා ඒ ගෙනාව සිගරට් එක හරි මැදින් දෙකට කඩලා බොන්න හදනවා. ඒත් වැරදි පැත්තෙමයි තියෙන්නේ. අන්තිමට මේ සිගරට් එක බොන්න බැරි වෙලා විසි කරලා මේ මැජික් එක මේ මැජික් ශිල්පියා ඉවර කරනවා. කොහොමද මේ මැජික් ශිල්පියා මේ මැජික් එක කලේ? මේක පිටුපස තියෙන රහස මොකක්ද කියලා අපි දැන් බලමු. මේ මැජික් එකේ රහස තියෙන්නේ මේ සිගරට් එකේම තමයි. මේ මැජික් ශිල්පියා මේ මැජික් එක කරන්න පාවිච්චි කරපු සිගරට් එකේ අග තියෙන මේ ලාදුමුරු පාට කොටස අයින් කරලා මේ වගේ භාගයක් විතරක් පේන විදිහේ ලාදුමුරු පාට කොළයක් මේ මැජික් එක කරන්න පාවිච්චි කරපු සිගරට් එකේ අග කොටස්වල අලවලා තියෙනවා. මෙතනදී මේ පැත්තේ තියෙන ඒ අලවපු ලාදුමුරු පාට කොටස මේ මැජික් ශිල්පියාගේ යටිතොලට වැහිලායි තියෙන්නේ. දැන් ඒක මේ විදියට හරවද්දි අපිට පෙනුණු කොටස යටිතොලට වැහිලා අනිත් කොටස විතරක් අපිට පේනවා. ඒ නිසා තමයි මේ සිගරට් එක බොහෝ සැරයක් අරකුවත් වැරදි පැත්තෙම තියෙන්නේ. මෙතනදී මේක හරි පැත්තට ගෙනල්ලා කටේ තියලා පත්තු කරන්න සූදානම් වෙද්දි මේක කරකවලා මේකේ පැත්ත මාරු කරනවා අපිට පැහැදිලිවම මේකෙදි දකින්නට පුළුවන්. මේ විදියට තමයි මේ මැජික් ශිල්පියා මේ මැජික් එක කරලා හැමෝවම පුදුමයට පත් කළේ. කොලින් කුට් කියලා කියන්නේ අනිත් අයගේ මනස කියවන්න පුළුවන් අති දක්ෂ මැජික් ශිල්පියෙක්. ඇමරිකන් ගොට් ටැලන්ට් කියන වැඩසටහනේදී මේ මැජික් ශිල්පියා මාර්ම මැජික් රාශියක් කරලා හැමෝවම පුදුමයට පත් කරලා තියෙනවා. මේවා අතරින් ගොඩක්ම ප්‍රසිද්ධ මැජික් එකක් තමයි මේ වැඩසටහනේ විනිසුරුවරුන්ගේ මනස කියවපු මැජික් එක. අපි දැන් මේ මැජික් එක මොකක්ද කියලා බලමු. හරිම සිම්පල් විදියට වේදිකාවට ආව මේ මැජික් ශිල්පියා මේ වැඩසටහනේ නිවේදිකාවක් වෙන ටයිරගේ අතට කොළයක් දීලා ඒක පරිස්සමෙන් බලාගන්න කියලා මේ වැඩසටහනේ ඉන්න විනිසුරුවන් ළඟට යනවා. ඊට පස්සේ මේ මැජික් ශිල්පියා එයාගේ කලිසමේ සාක්කුවෙන් කාසියක් අරන් මේ වැඩසටහනේ විනිසුරුවරයෙක් වෙන හෝවිගේ අතට ඒ කාසිය දීලා විනිසුරුවරයාගේ අතේ ඒ කාසිය මේ විදියට හංගලා තියාගන්න කියනවා. ඊට පස්සේ මේ මැජික් ශිල්පියා තමා මොන දේ ඇහුවත් යස් කියලා විතරක් විනිසුරුවරයාට කියන්න කියනවා. ඊට පස්සේ තමා මේ මැජික් එක පටන් ගන්නෙ. මේ මැජික් ශිල්පියා මේ විනිසුරුවරයාගෙන් කාසිය තියෙන්නේ මේ අතේද කියලා අහද්දි මේ විනිසුරුවරයා යස් කියලා කියනවා. මේ විදියට අත් දෙකම පෙන්වලා අහලා ඉවර වුණාට පස්සේ දකුණු අත පෙන්වලා අහද්දි මේ විනිසුරුවරයාගේ ඇස්පැමිවල සහ නහයේ සියුම් චලනයන් තිබ්බා කියලා ඒ කාසිය තියෙන්නේ දකුණු අතේ කියලා මේ මැජික් ශිල්පියා කියනවා. ඊට පස්සේ මේ විනිසුරුවරයා එයාගේ දකුණු අත අරිද්දි ඒ කාසිය තිබුණේ දකුණු අතේම තමයි. ඊට පස්සේ ඊළඟ විනිසුරුවරියක් වෙන මෙල්ග්ගේ අතට ඒ කාසිය දීලා කලින් විනිසුරුවරයාට කිව්වා වගේම ඒ කාසිය මේ විනිසුරුවරියගේ අතේ හංගලා තියාගන්න කියලා කියනවා. ඊට පස්සේ මේ වැඩසටහනේ ඉන්න ප්‍රේක්ෂකයන්ට පාට දෙකක් තෝරගන්න කියලා කියනවා.
ප්‍රේක්ෂකයන් නිල්සා සුදු කියන වර්ණ දෙක තෝරගන්නවා. ඊට පස්සේ මේ මැජික් ශිල්පියා දෙවනුව කාසිය හංගන්න කියලා දුන්න විනිසුරුවරියට ඒ කාසිය විනිසුරුවරියගේ වම් මතේ තියෙනවා නම් සුදු පාටත් ඒකම දකුණු අතේ නම් නිල් පාටත් හිතා ගන්න කියලා කියනවා. ඊට පස්සේ මේ මැජික් ශිල්පියා මෙල්ප්ගේ මනස කියවලා එයා හිතන්නේ සුදු පාට එක කියලා කියනවා. ඒ නිසා කාසිය තියෙන්නේ වම් මතේ කියලා කියනවා. ඇත්තටම ඒ කාසිය තිබුණේ ඒ අතේම තමයි. ඊට පස්සේ තුන්වෙනි විනිසුරුවරිය ළඟට ගියපු මේ මැජික් ශිල්පියා කලින් වගේම මේ විනිසුරුවරියගේ අතට කාසිය දීලා හංගන්න කියලා නැවතත් ප්‍රේක්ෂකයන්ගෙන් සතුන් දෙදෙනෙක්ගේ නම් දෙකක් අහනවා. එතකොට ප්‍රේක්ෂකයන් පූසා සහ දිව්‍යා කියලා නම් දෙකක් තෝරගන්නවා. ඊට පස්සේ මේ මැජික් ශිල්පියා විනිසුරුවරියට කාසිය තියෙන්නේ වම් මතේ නම් දිව්‍යා කියලා දකුණු අතේ නම් පූසා කියලා හිතා ගන්න කියලා කියනවා. මේ මැජික් ශිල්පියා දේ විනිසුරුවරිය පූසා කියලා මනසින් හිතනවා කියලා දකුණු අත අරින්න කිව්වම ඇත්තටම ඒ කාසිය තියෙන්නේ විනිසුරුවරියගේ දකුණු අතේම තමයි. අන්තිම විනිසුරුවරයෙක් වෙන සයිමන්ටත් මේ විදියටම කියලා ප්‍රේක්ෂකයන්ගෙන් නම් දෙකක් හැව්වම එයාලා චාර්ලි සහ ඔස්කාර් කියන නම් දෙක තෝරගන්නවා. එතකොට මේ සයිමන් කියන විනිසුරුවරයාට කාසිය දකුණු අතේ නම් ඔස්කාර් කියලත් වම් මතේ නම් චාර්ලි කියලත් හිතාගන්න කියපු මේ මැජික් ශිල්පියා සයිමන්ගේ මනස කියවලා මේ විනිසුරුවරයා හිතන්නේ ඔස්කාර් කියන වචනේ කියලා. ඒ නිසා කාසිය තියෙන්නේ දකුණු අතේ කියලා කියනවා. විනිසුරුවරයා දකුණු අත ඇරියම ඇත්තටම කාසිය තිබුණෙත් ඒ අතේම තමයි. මේක දැකපු හැමෝම පුදුමයටපත් වෙනවා. තවත් ප්‍රේක්ෂකයන්ව පුදුම කරවන ආකාරයෙන් මුලින්ම ටයිරාගේ අතට දුන්න කොළය හැමෝටම පෙන්වලා ටයිරා ඉඳගෙන හිටපු ඒ පෙට්ටිය ඇරියම ප්‍රේක්ෂකයන් තෝරගත්ත කැට් වයිට් සහ ඔස්කාර් කියන වචන තුන ගැළපෙන පරිදි ඒ පෙට්ටිය ඇතුලෙන් පූසෙක්ව අරන් පෙන්වලා ඒ පූසාගේ නම ඔස්කාර් කියලාත් පෙන්වලා එතන හිටපු හැමෝවම පුදුමයටපත් කරවනවා. කොහොමද මේ මැජික් ශිල්පියා මේ මැජික් එක කළේ? මේක පිටුපස තියෙන රහස මොකක්ද කියලා අපි දැන් බලමු. ඉස්සෙල්ලාම බලමු මේ මැජික් ශිල්පියා කොහොමද හරියටම කාසිය තියෙන අත හොයාගත්තේ කියලා. ඒක හරිම ලේසි දෙයක්. මේ කාසිය තියෙන අත හරියටම හොයාගන්න මේ මැජික් ශිල්පියා මිනිමැක්ස් කියන මෙටල් ඩිටෙක්ටර් එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මේ උපකරණය ලොහමය දේවල් ළඟට ගෙනියද්දී අපිට මේ උපකරණයෙන් කුඩා විදියේ කම්පනයක් දැනෙනවා. මේවා ප්‍රමාණයෙන් ගොඩක්ම පොඩි නිසා මේ මැජික් ශිල්පියා එයාගේ අතේ මේ උපකරණය සංගවගෙනයි හිටියේ. මේ මැජික් එකේ හැමතැනකම වාගේ මේ මැජික් ශිල්පියා මේ අතේ මේ ඇඟිලි ටික නවලමයි තියාගෙන හිටියේ. ඒකට හේතුව තමයි මේ උපකරණය මේ මැජික් ශිල්පියා මේ අතේ සංගවගෙන හිටපු එක. ඒ අතේ ඇඟිලි දෙකක් විතරක් පාවිච්චි කරපු මේ මැජික් ශිල්පියා අනිත් ඇඟිලි තුන නවලමයි තියන් හිටියේ. මේ විදියට තමයි කාසිය තියෙන අත හරියටම හොයාගත්තේ. දෙවෙනි එක තමයි කොහොමද මේ වචන තුන ගැළපෙන විදියේ පූසෙක්ව මතු කළේ කියලා අපි දැන් බලමු. මේකෙදි මේ මැජික් ශිල්පියා ප්‍රේක්ෂකයන්ට නම් දෙකක් තෝරගන්න කියලා කිව්වට මේ මැජික් ශිල්පියා එයාට අවශ්‍ය කරන නම් දෙක තමයි කියන්නේ. කාසිය තියෙන අත හරියටම මෙටල් ඩිටෙක්ටර් එකෙන් හොයාගෙන එයාට අවශ්‍ය කරන කැට් වයිට් සහ ඔස්කාර් කියන වචන ටික ඒ අතට ගැළපෙන විදියට කියනවා. මේ විදියට තමයි මේ මැජික් එක මේ මැජික් ශිල්පියා කළේ. මේ පූසවත් කලින්ම මේ මැජික් ශිල්පියා ලෑස්ති කරලා මේ පෙට්ටියට දාලා තමයි වේදිකාවට ගෙනාවේ. මේ විදියට තමයි මේ මැජික් එක කරලා මේ මැජික් ශිල්පියා හැමෝවම පුදුමයට පත් කළේ. එහෙනම් මේ වීඩියෝව මෙතනින් ඉවරයි. මේ වගේ තවත් සුපිරි වීඩියෝ එකක් එක්ක හමු වෙනතුරු අවසරයි සමුගන්න මේ විශ්වදොරටුව.